ඉන්න ඒ ක්‍රීඩකයන්ට දෙන්න ඕන ශක්තිය ලබා දෙන්න ඕන කියන තමයි අපේ ඉල්ලීම. පොදු වල ප්‍රශ්න දිනන ආන්පම් මේ ක්‍රිකට් එකේ තිලංග මහත්තයාගේ ප්‍රශ්න එහෙම තියෙනවා නම් ආන්පම් පුතේ තමා ගොඩක් කියව මේ දවස්වල කියනවා. මොකද පුතුමා කතාවේ මුලින්ම කිව්වා ICC දී ලියුමක් එළියට දැම්මේ නැහැ. මේක දැන් එළියට ගිහිල්ලා තියෙන හැම කෙනෙක්. හැබැයි තිලංග සුමතුපාල මහත්තයා මාධ්‍ය වලට කියලා තියෙනවා කියලා අපිට ආරංචි වෙනවා. මේවා මේ ICC තීරණ නෙමෙයි මේ හරිල් පනෑන්ඩුගේ තව කුරු තුනේ තීරණ කියලා. මොකද මේ ICC කින් මේ තිලංග සුමතුපාල මහත්තයා සම්බන්ධයෙන් කියලා තියෙන්නේ. නැති ඒක මම පැහැදිලි කරනවා. මොකද අපේ රටක් මේ අන්තර්ජාතික ක්‍රිකට් සංගමයේ දීලා තිබුණේ ඒක පාවිච්චි කරන්න බුණා අපිට උසාවියකදී විතරයි. ඉතින් ඒ සම්බන්ධයෙන් අපි ක්‍රිකට් ආයතනයට ඒ ලිපිය යොමු කරලා තියෙනවා. මං ඩීල් කරන්නේ තිලංග සුමතුපාලත් එක්ක නෙමෙයි. මට තිලංග සුමතුපාල අදාළම නැහැ. ක්‍රිකට් ආයතනයේ පත් වෙන සභාපතිවරයා සහ ලේකම්වරයාත් එක්ක තමයි ඒ කියන්නේ ලිඛිතව ගනුදෙනු කරන්න සිදු වෙන්නේ. අපි අවශ්‍ය ඒ ලිඛිත නීතිය රාමුව යටතේ දෙන්න ඕනේ. අපි ඒ ලිපියත් එකට ටච් කරලා හැරිය. එතුමාට ප්‍රශ්නයක් තියෙනවා. එතුමාට උසාවියක් තිබුණා. එතකොට ඒ ලිපිය සමාජගත වෙයි. මම එහෙම තීන්දුව తీරන අරගෙන නැහැ. නමුත් මම ක්‍රියට ආයතනයට ඒගොල්ලන් එකපත් කළ යුතුයි. මම ලේකම්තුමා මන්ත්‍රණය සම්බන්ධයෙන් සාකච්ඡා කර ව්‍යවස්ථානුවන් කෝලුව එකපත් කිරීමක් කරන්න ලේකම්තුමා කියයි. මම දන්න විදිහට ඉමීඩියට් පාස් ප්‍රෙසිඩන්ට් කියන පෝස්ට් එක නේද තියෙන්නේ. يعني ඊට පස්සේ ඉතුරු වෙච්ච කෙනා කවුරුර කෙනා බලලා ඒගොල්ලන් එක සාකච්ඡා කරලා ඒක හරි ක්‍රමවේදයන් උසිදු කරයි. ඒකට මගේ ඇඟිලි ගැසීමක් ඔතනකවත් නෑ. මම කොතනකවත් ඔය ඡන්දේ තීද්දේත් කාටවත් ඇඟිලි ගහන්න ගියේ නෑනේ. මේ කවුරු ඉල්ලලා දිනා ගන්න තිබුණා. ඒක ඒ විදිහට ඒ ක්‍රමවේදයට තමයි ගියේ. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ එක්සෝ කමිටියේගේ ඉමීඩියට් පාස් ප්‍රෙසිඩන්ට් ඇද තිලංග සුමතිපාල මහත්තයා ඇවිල්ලා එතුමා බාරගත්තේ අන්තර්ජාතික සම්බන්ධතාව. ඒතොර ඒකේ තමයි ටුවර් ඕගනයිස් විකාශන අයිතීන් ඒ සියලු දේ තියෙන්නේ. ඒ නිසා එතන දරුණු ප්‍රශ්නකට අපි නිලධාරී හැටියට මුහුණ දෙන්න සිදු වුණා. මොකද එතන චෝදනාවක් තියෙනවා. එතනදී අනිත් රටේ චෝදනා කරන්න පටන් ගත්තා. ICC වෙනකුත් චෝදනාවක් කරලා තිබුණා. ICC ආචාර ධර්ම පද්ධතියේ සඳහන් වෙච්ච දේවල් තිබ්බා. ඉතින් මම කොන්ද කෙලින් තියන් ඕක තීරණය ගන්නද එපාද කියන එක තමයි සම්බන්ධයෙන් බලන්න. ඉතින් මම හිතනවා ඒ වෙලාවේදී අපි හරි තීන්දුව ගත්තා. හරි දේ කරා. ඒක මම කරපු දේ වැරදි කියලා හිතනවා නම් උසාවියට ගියා නම් අපි උසාවියට ගරු කරන්න කැමති. උසාවිය යනවා ඒක තීන්දුව කරගන්න පුළුවන් වෙයි කියලා විශ්වාස කරනවා. එතුමන්ලා කරපු පරීක්ෂණයක් තිබුණා. එතුමන්ලා කරපු පරීක්ෂණයේ තිබුණු කරුණු කාරණා ටික එතුමන්ට ඒවා බොහොම දරුණු කරුණු කාරණා හැටියට දැක්කේ. එහෙනම් මට ඒකේ තීරණයක් ගන්න බෑ. තියෙන්නේදී. ඒ වොන්ඩ මංගුර ඒක මග ප්‍රතිපත්තිය කැරේට ඒක දුන්නේ අර ඒක නීති රාමුවේදී කටයුතු කරන්න කියලා. ඉතින් මම ඒක මාධ්‍ය සමුවත් තියලා ඒව ගැන කතා කරන එක මම ඒ පහත් දේශපාලනය කරන්නේ. මම අයින් කරේ නෑ. පාර්ලිමේන්තුවේ නීති රාමුව තුළ මම කොමිෂමක් පත් කරා. කොමිටියක් පත් කරා. ඒ කොමිටිය දුන්න වාර්තාව අනුව තමයි ඒකේ මගේ අත්තම වැදුනා එක. හරි. ඒකට තේරුණාට ඒක වෙන්නේ ඒ කොමිටිය දෙන වාර්තාවත් එක්ක නැත්තම් මට වුම් මොනාවට දයන් උසමුතු බාල වයින් කරා. මට කිසිම මොනාවක් නෑ. නමුත් මම විශ්වාස කරනවා එතනදී ඒ කෙරපු කරුණ කාරණාත් එක්ක ඒක යම් කිසි සත්‍යතාවයක් තියෙනවා කියලා තියෙනවා. ඒක එතනදී අඩුවක් තියෙනවා. මම දැක්ක දේ වරදක් තියෙනවා. හොඳම දේ තමයි උසාවි වෙන එක. ඒක ප්‍රශ්නයක් නෑ. අපි දන්නවා ඊළඟ සම්පාදක මහත්තයාගේ පිටිපස්සෙන් ගිහලා ICC නිලධාරීන් පරීක්ෂණයක් කරා. මීට වසර ගානකට ඉස්සෙල්ලා. ඔබතුමා මේක හංගන්න. ඒ කියන්නේ මේ වාර්තාවේ මොනවාද තියෙන්නේ කියලා හංගන්න. ඔබතුමාගේ පැත්තට දේශපාලන වශයෙන් උත් පෞද්ගලික වශයෙන් උත් ලොකු චෝදනාවක් තියෙනවා. ඇත්තසම දේශපාලන වශයෙන් මම මේ ඡන්දයක් තියෙන වෙලාවක මම එක කියන්නේ කමන්නේ මට චෝදනා කරත් ගන්නෑ මගේ දින පොඩි ප්‍රින්සිපල් සහ ප්‍රතිපත්ති එතික්ස් ඇන් මොරල්ස් කියලා දෙයක්. හරි. ඒ එතික්ස් ඇන් මොරල්ස් වලට මම වැඩ කරා. මම කොහොමවත් මඩ කන මිනිහෙක් නේ. දැන් තාත්තත් නැති වෙලා තාත්තට තවම මිනිස්සු බයිනවනේ. හරි. ඒ නිසා මේ ලෝකේ ඕවට උත්තර දීලා වැඩක් නෑ. මම දැක සමාන මාධ්‍යද මම ඔබතුමා මේ කියන්නේ සමාන මාධ්‍ය ආයතන සමහර මිනිස්සුම ලොකෝට පුම්බනවා. තන් දෙක ඉස්සෙල්ලා කවුරු කෙනෙක් වාරගෙන පුම්බලා.
දැන් සමහර අපි ඊයේ පෙරේදා දැක්කම පුඹෙත් එක්කෙනෙක්ගේ බෙලුමක් උඩ ගිහලා මමත් බෙලුම් හරින් කියලා කියන මම බෙලුම් වලින් උදාහරණ දෙන්නේ. බෙලුම හිල්ලුණා එකපාරට කඩාගෙන වැටුණා. ඒක බිමට කඩාම් පාත් වෙන එක තමයි වෙන්නේ. මම විශ්වාස කරන්නේ මාධ්‍ය සමහරලාට සමහර දේවල් ඕන්ට වඩා තැනකට උඩට ගෙනියලා දාලා අන්තිමට ඒක උඩ තියාගන්න බැරි වෙනවා. ඒක තමයි ඒක වෙන්නේ. මම මෙතනදී කියන්නේ ප්‍රතිපත්තිම විදියකින් ඒ ක්‍රමය ඇල්ලලා තියෙනවා. හැබැයි මාධ්‍යවේදියු ගවේෂණාත්මකයි. ඕගලන් දක්ෂයි. කොහොමරි ඒක හොයාගෙන තිබුණා. මම දැක සමහර මාධ්‍ය හැදෙන ඕක අහලා තිබුණා. ඒක මම ඇත්තට මම හදවතින්ම කියනවා. මගේ මම නම් දැනුවත් කාටවත් මම මේ ලිපිය දුන්නේ නැහැ. මගේ ඇස් දෙකින් විතරයි මම දැක්කේ. ඉතින් එහෙනම් මම කොපියක් තියාගත්තේවත් නැහැ. ඒ නිසා ඒක ඒ මම හරි. ඒ නිසා මට කවුරු හරි ඒකට චෝදනා කරනවා නම් මම ඒ දේශපාලන ගමන තුළ මම දැනගන්නවා මම හරි දේ කළා බැනුම් අහන්න හරි මම සූදානම් වෙනුනේ. මම කිව්වේ ඒක එළියට යවන්න හොඳ නැත්te කිව්වේ මට තිලංග සුන්දරපාලව ආරක්ෂා කිරීම නිසා නෙමෙයි. අර ICC එකත් එක්කයි අපි ලංකාවත් එක්කයි තියෙන ඒ ගරුත්වය මම පහත් කරගත්තොත් ඒක මට නෙමෙයි තියෙන හානිය ලංකාවට යන හානිය. කියන්නේ අපි අර 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 බාබෙරික් මිනිස් විදිහට අර කෞරමිනියක වටලා ගහන්න ඕනේ වට එහෙම කරනවා කියන එක ඒගොල්ලන් හොඳ කරුණාකාරණාසල සාර්ථක විදිහට දෙනවා. ඒක කියලා දිනවා මේක හැබැයි ඕගොල්ලන් උසාවියේදී දවසක ප්‍රොඩියුස් කරන්න ඕන ડોකියුමන්ට් කියලා. හැබැයි අපි ක්‍රිකට් ආයතනෙට ඒක ඇරියේ මොන පදනම උඩද මේක සිදුුනේ කියන එක නිසා තමයි ක්‍රිකට් ආයතනෙට ඒ ලිපිය ඇරියේ. එහෙම නැතුව වෙන කිසිම හේතුවක් නිසා නෙමෙයි. ඔව් දැන් මේ විද්ධි බලාත්මක කියන්නේ 5 වෙනිදා 6 වෙනිදා තමයි ඒක පාර්ලිමේන්තුවේ විවාදයක්. ආව විවාදයට ගිහින් ඒකත් එක්ක මම කියන්නේ නැන්නේ දැන් මේක පාර්ලිමේන්තුවට ආපුවම ඕනනම් බලන්න පුළුවන් රටේ ක්‍රීඩාවට ආදරේ මිනිස්සු කවුද කියලා. දැන් හදිසි හරි අපි ඉදිරිපත් කරනවා. දැන් අපි කොහොමද රාජවස්තු මහත්තයා කණ්ඩායමකට විරුද්ධ වුණොත් අන්නේ දාලා බලන්න පුළුවන්. මම ඒකයි කිව්වේ වැඩි ඕන්ට ඉස්සෙල්ලා කට ඉස්සර කරගන්න අරකයි අපි දැන් දාලවා පාර්ලිමේන්තුවට දෙනවා. මේ නීති පතන 50 ඔක්කොම හදලා දෙනවා සුද්ධ කරලා දෙනවා. දැන් සුද්ධ කරන එකේදී හදිස්සියේ විරුද්ධව කතා කරොත් ඔබතුමාලා ඒක උඩ තීරණය කරගන්න. අපිට කරන්න පුළුවන් අපි හරි තීන්දුව ගන්න දෙනවා. දැන් බලාත්මකය කියන්නේ කැබිනට් ව්‍යවස්ථාවේ දිනන නීතිපති දෙපාර්තමේන්තුවේ තියෙනවා. රටක නීතියක් වෙන්න අන්තිම පාර්ලිමේන්තුවේ සම්මත වෙනවා. ඒක සම්මත වෙන්නට ඕනේ. ඉතින් පාර්ලිමේන්තුවේ 5-6 ගන්න දාලා තියෙනවා. ඉතින් එතනින් එහාට අපිට ලංකාවට අඩුම ගන්න අර ලෙඩා මරනත් බඩ සුද්ධයි කියලා කියන්නේ මේ වගේ දෙයක් හරි වෙන්න පුළුවන්. අපි ගියත් ඒක සුද්ධ කරලා ගියා කියලා කියන්න ඕනේ. තිබුණා හැබැයි ඒකේ නෑ ක්‍රියාත්මක වුණා නෙමෙයි ඒකේ ඍජුවහ වක්‍රව කියලා තිබුණාට මුදලක් සිරදඩුවේ මේ කාලයක් ඒව තීන්දුව වෙලා තිබුණේ නැහැ. ඒකේ නීතිය පොඩි අඩුවක් ෆෝල්ට් එකක් තිබුණා. ඔව් මං හිතනවා දැන් මේක අනුව වෙලා තියෙන නීතිය ලංකාවේ නීති පොතේ හරි රාමුවකද කියන්නේ නීතිය ආධාරණ ශේෂ්ත්‍රය ආධාරණ කටිරුණත් ඒකේ කිව් එකක් තියෙන මේ මොකද්ද අවම දඩුව මොකද්ද මැක්සිමම් පනිෂ්මන්ට් එක ඒ සියලු දේ මේක තුලින් කැබිනට් වසහා නීතිපති දෙපාර්තමේන්තුවෙන් සම්පූර්ණ අවසරය ලබා දීලා තියෙනවා. ඒ නිසා පාර්ලිමේන්තුවට විතරයි මේක දැන් සම්මත කරන්න තියෙන්නේ. අනිත් ඔක්කොම ක්‍රමයේ හැදිලා ඔව් ඒකේ අමෙන්ඩ්මන්ට් එකක් ඒ ක්‍රීඩා පනත මුලින්ම එන කාලේ මම හිතන්නේ මම මේක 1973 අංක 25 දරන පනතේ අර තමයි ක්‍රීඩා පනත නෑ මම තුන් පාරක් සංශෝධනය වුණා. නමුත් මෙය එන්නේ ක්‍රීඩා වලට සම්බන්ධ වැරදි දූෂිත දේවල් සම්බන්ධයෙන් විශේෂිත පනත. එතකොට තරග පාවාදීන් ඔට්ටු නීති විරෝධී ඔට්ටු ඇල්ලීම් එතකොට අනිකුත් සියලුම මේ කරප්ෂන් බ්‍රයිබරි ඒ ඔක්කොම සියලුම ක්‍රීඩාවලට සම්බන්ධ රාමු යට තිබෙන සියලුම වැරදි ඇතුළත් පනතක් බවට පත් වෙනවා. ඒක පාර්ලිමේන්තුවේ සභා සම්මතුණයෙන් පස්සේ රටේ නීතියක් බවට පත් වෙනවා. එතකොට අපිට ලංකාවේ බැලුවොත් තහනම් උත්තේජක සම්බන්ධ පනතක් තියෙනවා, ක්‍රීඩා පනත වෙනම තියෙනවා. එතකොට ක්‍රීඩාවලට වැරදි සම්බන්ධයෙන් පනතක් ඇති වෙනවා. එතකොට මේ ආකාරයෙන් බැලුවම ෆ්‍රී ඇන්ඩ් ෆෙයා කියන ජාත්‍යන්තර ස්වභාව ධර්මයේ අනුව ක්‍රීඩාව පිරිසිදුව කරගැනීමට හැකියාව තිබෙනවා. අන්තික අපි එකක් මතක තියාගන්න ඕනේ ඉන්දියාවේ පකිස්තානයේවත් බංගල්දේශයේවත් මේක නැහැ නීතියක් හැටියට. තාම දැන් අපේ ලංකාව තමයි ඒගොල්ලන් ආදර්ශයක් හැටියට ගන්න අපිට ඇත්තටම මේක ලබා ගැනීම තුළ ලෝකේ අපිට පෞද්ගලික කාලේ මතකයි මම ක්‍රීඩා මන්ත්‍රීසේ දෙසැම්බර් ගිය අවුරුද්දේ බාරගත්තේ බාරගන්න කාලේ කිව්වේ ලෝකේ දූෂිතම ක්‍රිකට් වලින් තිබ්බ රට ලංකාව කියන්නේ. අපි තමයි තර මෙච්චර ඉක්මනින් මේ කාලය තුළ අපි නැවත තවක් අපි ස්ථාවර කරගත්ත අපි නීති රාමු හැදුවා, අපි මේක සුද්ධ කරන්න හැදුවා, අපි ඒකේ වටේ ඉන්න කට්ටිය සුද්ධ කරන්න හැදුවා කියලා. ඒ නිසා මම විශ්වාස කරනවා ඒක අපි ලැබුණු රටක් ඇරිට ලැබුණු ලොකු ජයග්‍රහණ.
ඊට ඉස්සරහටත් තව තරුණ දේශපාලඥයෝ රටට එන ජනාධිපතිවරු මේක සම්බන්ධයෙන් තව ශක්තිමත් තීරණ ගැනීම තුළ ඒ වගේම මම කිව්වේ ඒ ක්‍රීඩාවට ක්‍රිකට් කරන්නේ අනිත් ක්‍රීඩාවට අවශ්‍ය ඒ පහසුකම් ලබා දෙන්නත් ආණ්ඩුවක් හැටියට පොඩ්ඩක් කටයුතු කරා නම් හොඳ වෙයි කියලා. අද මං හම්බ වෙනවා. අද දවසේදී මං මුණ ගැහෙන්න සම්බන්ධ වෙනවා. මොකක්ද ඒගොල්ලන්ගේ ඉදිරි වැඩපිළිවෙල කියන මේ දවස් ටිකේදී ඇත්තසම ක්‍රිකට් ආයතනයේ මං කිව්වේ අර සාකච්ඡා කර ක්‍රීඩකයන්ට ලබා දෙන සහයෝගයන් මොනවද කියන එක. අද අන්තික 21 වෙනිදා දැනේ සම්දෝදේ පාන්දර දුපුතිකල ඔස්ට්‍රේලියාව වෙනවා T20 කණ්ඩායම. ඒ වගේම කාන්තා කණ්ඩායමේ දැසල් පිටේ ඉන්නවා ඉමර්ජින් කණ්ඩායම උදේ ක්‍රීඩා කරනවා. මතක 19 15 කණ්ඩායම මර්කන්ටයිල් කියන්නේ ජේෂ්ඨයොත් එක තරම් කරලා ගිය මැච්චයක් හොඳට දිනලා තිබුණා ඩිමෝ ආයතන ඇතකෙදි. ඒ වගේ හොඳ වැඩ කීපයකුත් යනවා. ඒ වගේ මම විශ්වාස කරනවා අපි අර පිට්ටනියක් තව කොළඹින් පිට කොළඹට අවශ්‍ය ක්‍රීඩා පිට්ටනියක් ලබා දෙන්න ක්‍රීඩා අමාත්‍යාංශය අරදී තියෙන ස්ථානයක් ලබා දෙන්න ක්‍රිකට් ආයතනයට කටයුතු කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. තව ක්‍රිකට් ක්‍රීඩාංගණයක් බිහි කරගන්න. මොකද ලංකාවේ සාමාන්‍යයෙන් ඉස්කෝල ක්‍රිකට් සීසනේට මැච් 10කට වඩා ගන්න. හැබැයි පිට්ටනි තියෙන පාසල් කීයද ඉන්නේ ඇත්තසම ක්‍රිකට් ක්‍රීඩාවේ හරියට කල්පනා කරලා බලන්න. ඒ නිසා අනිත් පාසල් වල වෙන පාසල් වල ක්‍රීඩා කරන ඒ පාසල් වල වැඩ කටයුතු කරගන්න බැදී ඒ වගේ ලොකු අඩුපාඩුකම් ගොඩක් තියෙනවා ක්‍රිකට් ආයතනය. මම හිතනවා ගොඩක් කන්සන්ට්‍රේට් කරොත් ගොඩක් මහන්සි වුණොත් ක්‍රිකට් ක්‍රීඩාව ගමට ගෙනියන්න සහ ක්‍රිකට් ක්‍රීඩකයන්ට අවශ්‍ය ඒ අඩුම් ගානේ පිට්ටනි ටික හරියට මේන්ටේන් කරලා හදලා දෙන්න. ඒකෙන් ක්‍රිකට් ආයතනයට ලොකු තැනක් ලැබෙනවා. ඒ වගේ සාකච්ඡා කීපයක් අපි කතා කරනවා. එතනින් එහාට පරිපාලන කටයුතු වලට අපි ඉදිරි ගහලා නැහැ. නමුත් විශේෂයෙන්ම කියලා තියෙන්නේ දැන් විකාශන අයිතීන් සම්බන්ධයෙන් එනවා. ඒ සම්බන්ධයෙන් අපි ඒකත් බාර දීලා තියෙන්නේ ICC එක හරහාම ICC එකේ නියෝජිතයෙක්ව ඒ කොමිටුවට පත් කරලා නිවිදභාවයකින් යුතුව කවුරු කිසිම කෙනෙක් ඇඟිලි ගහන්න බැරි වෙන විදිහට අපි ඒකත් සකස් කරලා දීලා තියෙනවා. ඒ නිසා සියලු දේ හරි විදිහට වෙයි කියන එකේ RFP එක පවා ඒ කියන්නේ මේ විකාශන අයිතීන් RFP එකක් හදනවා. ඒ RFP එක පවා හදන්නේ කොමිටුව හරහා ඒ කොමිටුවේ ඉන්නේ ICC නියෝජිතයෙක්. ඒ නිසා මම හිතන එකෙන් අපිට වංචාව අඩුවම කරගන්න පුළුවන් හැකියාවක් තියෙන්නේ දූෂණය. ඔබතුමා ශ්‍රීලංකා ක්‍රිකට් ආයතනයේ මේ විගණන හදන එක ගැන කතා කරමු. මම ඔබතුමා මේ කිසි ගමන්තන්නේ ඔබතුමා දැනුමක් නැතුව ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විගණන හදන පාසල්වල. ඒ කියන්නේ ප්‍රදේශයේ මම පානදුරේ ගත්තා ප්‍රදේශයේ පාසලක් තෝරාගෙන මේ පාසලේ සියලුම මේ ක්‍රිකට් ගහන ස්කෝරෙන්ට මේ විගණනේ පාවිච්චි කරන්න පුළුවන් කියලා තනතිරුවක විගණනයක් හදනවා. නමුත් මේ විගණනේ හදලා බෝඩ් එක කොටියක් විතර වේදන් කළ හදුවට පස්සේ අනිත් ස්කෝල වලට මේ ක්‍රීඩාංගනේ බුක් කරනවා. සල්ලි දීලා ගන්නවා. මර්කට් ටයිම් එකක් ගහනවා මුළු කාලෙදිම මර්කට් ටයිම් තියෙන FBO එක. අල්පපට් එකම මර්කට් ටයිම් එකක් තියෙනවා. මේවට විකුණනවා. හැබැයි ඊට පස්සේ අර පාසල් ක්‍රීඩා නම් වෙන්නේ. පාසල් ටිකට හම්බු වෙන්නේ නැහැ. ඒ පාසල තනිය ඒ නිසා තමයි මම ওই කතාව කිව්වේ. මොකද ඒ හිතනදිම හරි ලොකු අඩුපාඩුවක් කරලා අසීරුතාවයකට දරුවපත් වෙන්නේ. මර්කන්ටයිල් සමා සමාගම් වලට වේදන් කළා ගන්න පුළුවන්. නමුත් සමහර ක්‍රීඩා සංගම් වලටත් බෑ. ඒ කියන්නේ මේ ඩිවිෂන් 3 එකේ ගහන ක්‍රීඩා සංගමයට සමේ ක්‍රිකට් ආයතනයෙන් දුන්නට දිගින් දිගට මේක නඩත්තු කරන්න ක්‍රීඩකයෝ තියාගන්න හරි අමාරුයි. ඒ නිසා ඒ වැඩ පිළිවෙල තමයි මම කෝ මට හරියට ප්‍රොපෝසල් එකක් හදලා දෙන්න. මේක කොහොමද ගමට ගෙනියන්නේ නිසා ක්‍රීඩකයෝ ඒ වගේ මම කිව්වේ විශේෂයෙන්ම දඹුල්ලේ ඒ වගේම අපේ නුවර ඒ ක්‍රීඩාංගනවල නේවාසික පහසුකම් හදලා ක්‍රීඩකයෝ ඔය සංචිත ඒ පැතිවලට ඇරලා ඒ නවතන් දීලා ක්‍රිකට් ක්‍රීඩා කරන්න ඕන කියලා එකයි මගේ අදහස තිබුණේ. මොකද අපේ ලංකාවේ ක්‍රිකට් වල ටැලන්ට් එක නම් අඩුවක් නෑ. අපි දැක්කා පාකිස්තානයේ ගිහිල්ලා ලෝකේ පළවෙනි අංක එකට ඉන්න කණ්ඩායමට අපේ ඉන්න තරුණ කොල්ලෝ ටික ගිහිල්ලා කිසිම ප්‍රෙෂර් එකක් නැතුව අර තමන්ගේ විවෘත මනසෙන් ගිහිල්ලා ක්‍රිකට් ක්‍රීඩා කරනවා. අන්න මම හැමදාම උතුමාලට කිව්ව එක ඒ විවෘත මනස හදන්න තමයි ලෝකුසලාවෙන් නම් අපි ට්‍රයි කරේ. නමුත් ඒක අපි ගත්ත ගම ඒ විවෘත මනසට අපි පාර විවෘත කරලා දෙන්න අලුත් ක්‍රීඩකයෝ ඉස්සරහට එනවා. මොකද නිදහස ක්‍රීඩකයෙක් කෙනෙක් ජාතික කණ්ඩායමට එනකොට ඒ ක්‍රීඩකයේ ටැලන්ට් එක නිසා තමයි ජාතික කණ්ඩායමට එන්නේ. ක්‍රීඩකයෝ හදන්න ඕනේ අර යට කෑල්ලේදී. ඒකේ තමයි අර අපේ අර 100ක් 150ක් අරන් කෙත්තාරාමෙ තියාගෙන එතනට තමයි වැඩිම කමිට්මන්ට් එකක් දෙන්නේ. ඔය කරලා ක්‍රිකට් ක්‍රීඩාව විතර නෙමෙයි රග ක්‍රීඩාව ගත්තත් පාපන්දු ක්‍රීඩාව ගත්තත් මේ සියලු දේට මේක පොදුයි. ඉතින් අර හදන්න ඕනේ තැනස ජාතික කණ්ඩායමට ආපුවම ඒක ඇත්තටම ටෙක්නිකල් සපෝට් එකට තමයි යම් කිසි කෙනෙක් ඕනේ වෙන්නේ. ඒ නිසා අදනේ ක්‍රීඩකයෝ විශේෂයෙන්ම ක්‍රිකට් ක්‍රීඩාව වගේ ගත්තම මේ අර නිදහස කියන එක දිහාත් බලනවා. මොකද ක්‍රීඩකෙට ප්‍රෙෂර් දානකොට ක්‍රිකට් ක්‍රීඩාවේ එක මැච් එකක් දීලා අනිත් මැච් එකේ ෆේල් වුණොත් ගෙදර යන්න වෙන වාතාවරණයක් ඇදලා ක්‍රීඩකයෝ ගහන්නේ බොහොම ලොකු ප්‍රෙෂර් එකකින්. ඒක ඒ ක්‍රීඩකයෙන් අයින් කරන්න ක්‍රීඩකයාගේ පර්ෆෝමන්ස් වැඩිපුර ගන්න පුළුවන් වෙන තත්ත්වයක් තමයි මම දැකලා තියෙන්නේ. ඉතින්
අපේ මොකද ඇත්තෙම එකට කෙටි පිළිතුරක් දෙන්නම්. දැනට පවතින්නේ තරඟ පාවා දීම සම්බන්ධයෙන් අපිට ක්‍රීඩාවේ නීතියක් නැහැ. අපිට තියෙන ICC කෝඩ් ඔෆ් එතික්ස් විතරයි. එතකොට දේශීය වශයෙන් යම්කිසි කණ්ඩායම් දෙකක් අතර යම්කිසි තරඟ පාවා දීමක් හෝ සිද්ධ වෙලා තිබෙනවා නම් ICC එකට බලය තිබෙනවා. එම ICC ඉන්ටර්නැෂනල් ක්‍රිකට් කවුන්සිල් එකට අනුබද්ධ ආයතනයක් වෙන ශ්‍රී ලංකා ක්‍රිකට් එක හරහා මෙය පරීක්ෂණයක් පවත්වන්න. ක්‍රීඩා අමාත්‍යතුමාට හෝ ලේකම් තුමාට හෝ ක්‍රීඩා අමාත්‍යංශයට කිරීමට සම්බන්ධයෙන් අපි අලුතින් පනතක් ගේන්න ඕනේ. ඒක නිසා තමයි මෙතුමා කඩිනමින් ඉතාම කෙටි කාලෙක අපිවත් උනන්දු කරගෙන මේ පනත ගේන්න හැකියාව ලැබුණේ. මේ තව සති දෙකක් යනකොට ඒ පනත සම්මත වෙනවා පාර්ලිමේන්තුවේ. එවිට ලංකාවේ සියලුම ක්‍රීඩාවලට සම්බන්ධවත් ක්‍රිකට් වලට පමණක් නෙමේ සියලුම ක්‍රීඩාවලට සම්බන්ධ තරඟ පාවා දීම දූෂිත පුද්ගලයන්ට විරුද්ධව චෝදනා තිබෙනවා නම් පරීක්ෂණ පවත්වන නෙමේ අධිකරණයක මල්කින් මහේස්ත්‍රාත් අධිකරණයක මහා අධිකරණයක යවා දඬුවම් ලැබිය යුතු වරද බවට පත් වෙනවා. ඔව් නෑ විමර්ශනයක් අපි කරා. ඇත්තටම විමර්ශනය පෞගිය දයාලේ නෑ පෞගිය කාලේ විමර්ශනයක් කරන්න මම කරපු වැඩේ මේක සම්බන්ධයෙන් කරුණු මේක සම්බන්ධයෙන් අපිට චෝදනාව ආවෙත් එක්ස්කෝ එකේ කෙනෙක් සම්බන්ධයෙන් අපි කරපු වැඩේ මම හිතන්නේ මම ඒකේ අරපු ලිපි වගේ තව දේශ ක්‍රීඩකෙක්ටත් අපි හිටපු මොහොතේට මම වැරියා ඇත්තට පුරුදු කියලා පින්න මම ICC එකට සම්පූර්ණ එක ලබා දුන්නා. මේක සම්බන්ධයෙන් මට නිර්දේශයක් දෙන්න කියලා. ඇත්තම ප්‍රමාදයේ තියෙන්නේ ICC එකෙන් ඒකට සම්බන්ධයෙන් නිර්දේශයක් ආවෙ නෑ. නමුත් එකයි මේ පණ්ඩුකමහත කිව්වා වගේ අපිට ඒක සම්බන්ධයෙන් තීන්දුවක් ගන්න ඕන නම් අපිට නීති රාමුවක් තුලින් ගිහිල්ලා කටයුතු කරන්න පුළුවන්. ඒක තව සතියක් යයි. මෙච්චර දේවල් අමාරුම දේ කරපු එක ඕවා අමාරු දෙයක් නෙමෙයි. අමාරුම දේ තමයි දන්න ඔබතුමාලගේ යාළුවාට මේ ඔය දේ ඔහොම තියෙන එක. ඉතින් ඒක මම ඒකත් මගේ පෞද්ගලික කිසිම තරහක් එතුමාත් එක්ක නෑ. මම හිතන්නේ එතුමා මාත් බොහොම වෛරයෙන් ඉන්නේ. මම හැබැයි එතුමාට විරුද්ධව මේ කිසිම තීන්දුවක් ගන්න මම මගේ එහෙම මං හතුරු ඇති කරගන්න මම වෛරක් කරන මිනිහෙක් නෙමෙයි. නමුත් හරි දෙක ඒ විලාවේ කරන්න ඕන වෙච්ච දේ මමත් ඒක පහු කරා නම් මමත් අර හිටපුම ඇමතිවරයෙක්ගේ තත්ත්වයට වැටෙනවා. අර හිර වෙච්ච ඉතින් මම එහෙම නොකර හරි දෙය කරා. ඉතින් ඒ කියන්නේ අර මොකද්ද කියන්නේ පිගන් හොදන මිනිහ ගැතින්නේ පිගන් කැඩෙන්නේ ඒක තමයි බැනුම් ආන්නේ. ඉතින් වැඩ කරන්නත් ඕනේ. කරන්න ගියා බැනුත් ආන්න ඕනේ. හැබැයි මම හිතනවා මේක මයික ක්‍රිකට් ක්‍රීඩාවේ ඉස්සර අනාගතයට හොඳ වෙයි. ඒ වගේම මම හිතනවා මේ ක්‍රිකට් ක්‍රීඩාවේ පරිපාලනයේ එක්කෝ ඒ අතට එක්කෝ මේ අතට යන්නේකට වඩා අලුත් මිනිහට එන්න පුළුවන් බෆර්ස් එකක් මේක තුල හැදෙන්න. අලුතෙන් මිනිස්සු හිතන්න පටන් ගන්නවා.